පසුගිය සතියන්තේ පුවත්පත්වල වත්මන් යුද හමුදාපතිවරයාගේ ඡායාරූපය සහිත ඔහු කලින් කරපු ප්‍රකාශයක් අපේක්ෂකව ප්‍රවර්ධනය කිරීමට දාල දැන්වීමක පළ වී තිබීම සම්බන්ධයෙන් මැතිවරණ කමිෂන් සභාවට තරඟ කරන අපේක්ෂකයන්ගේ නියෝජිතයන්, දේශපාලන පක්ෂ, නිරීක්ෂණ සංවිධාන, සමාජ ජාල පරිශීලකයන් පැමිණිලි කරා. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසීමක් කරා. ඒ එක්කම අදාළ අපේක්ෂක ඇත් පක්ෂයටත් දැනුම් දීමක් දුන්නා. එම පක්ෂය අප වෙත දන්වලා තිනවා ඔවුන් මේ කාර්යයට සම්බන්ධයක් උනේ නැහැ. ඒ එක්කම වැදගත්ම කරුණ පසුගිය 14 වෙනිදා යුද හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකවරයා මේ සම්බන්ධයෙන් නිකුත් කරපු නිවේදනයක් පුවත්පත් කීපයකම පළ වෙලා තිනවා. ඔහුගේ මේ සම්බන්ධයක් නැහැ කියලා. ඒ එක්කම ලුතිරන් ජෙනරාල් ශාවින්ද සිල්වා මහත්මයා ආරක්ෂක ලේකම්වරයා වෙත ඔහු ලිපිය ඔහු ඉදිරිපත් කළ දින අප වෙතට ඔහු කිසිම ආකාරයකින් ඔහුගේ අනුදැනීමක් නොදෙනුවත්වයි මේ කාර්යය සිදු කරේ. ඔහු ඒක නිසා මේට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. එම ලිපියේ තියෙනවා ඔහු වගකී යුතු හමුදාවක හමුදාපතිවරයා සහ වෘත්තීය හමුදා නිලධාරියෙකු ලෙස කිසිම ආකාරයක දේශපාලන මැදිහත්වීමකට ඔහුට අවස්ථාව අවසර නොමැති බව ඔහු හොඳින්ම දන්නා බවත්, ඔහු කිසිම අවස්ථාවක ඔහුගේ ආයතනය නම් ශ්‍රී ලංකා යුද හමුදාව කිසිදු අපේක්ෂකයෙකුගේ දේශපාලන ව්‍යාපාරයට සහාය දීම සඳහා ක්‍රියා නොකරන බවට ඔහු සහතික වන බව එම ලිපියේ දන්වා තිබේ. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව සෑහීමකට පත් වෙනවා ලුතිරන් ජෙනරාල්වරයාගේ ආරක්ෂක ලේකම්වරයාගේ කරුණු පැහැදිලි කිරීම ගැන. ඒ අනුව අපි විශ්වාසය තබනවා ශ්‍රී ලංකා යුද හමුදාව මේට පෙර කළ පරිදි අපක්ෂපාතීව මෙම ඡන්ද විමසීමේ සියලුම කටයුතු සඳහා මැතිවරණ කොමිෂන් සභාවට සහාය දෙනු ඇති බවට.